අද අපේ මනමාලි සෙග්මන්ට් එකට එකතු වෙන්නේ තවත් සුන්දර මනාලියක්. ඉතින් අද ඇය මේ විදියට සුන්දර මනාලියක්ව සැරසිලා හිටියට ඇයට තවම නම් මේ ආදරණීය දවස උදා වෙලා නැහැ. ඒ නිසා අපි හිතුවා එයාගේ සිතුම් පැතුම් දැනගන්නත් එක්ක මේ ප්‍රශ්න ටික ඇහුවත් හොඳයි කියලා. ඔයා සුන්දර මනාලියක් වෙන දවසේ හැඩවෙන්න කැමති මොන විදියටද? මං ගොඩක්ම කැමති උඩරට මනාලියක් විදියට හැඩවෙන්න. කවදා හරි ඔයාගේ ජීවිතයේ සහකාරයා වෙන්න ඕනේ කෙනා ගැන තිබුණු අදහස මොකක්ද? එයා මට අවංකව ආදරය කරන්න ඕනේ. ඒ වගේම මා හොඳට බලා ගන්න ඕනේ. ඒ දෙක දෙවත් ඇති. අම්මවයි තාත්තවයි තනි කරලා මනාලියක් වෙලා පිටව යන මොහොත මොන වගේ වෙයිද? ඒ මොහොතට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කොහොමද? ගොඩක් දුක්බර හැඟීම් බර එකක් වෙනවා. ඒක හැමෝටම හැම ගැහණියෙක්ටම පොදුයි. ඉතින් හැමෝම මුහුණ දෙනවා වගේ මමත් ශක්තිවන්ත මුහුණ දෙනවා. තරුණියක් විදියට ඉඳලා මැරිකලාට පස්සේ පසුවදා ඉඳලම තියෙන වගකීම් ගැන ඔබ දකින්නේ කොහොමද? මං හිතන ලොකු වගකීමක් තියෙනවා. තනිකඩ ඉන්නවට වඩා දෙන්නෙක් වුණා වගකීම් වැඩි. ඒක එතකොට තමයි බලන්නේ. වෙඩින් එක දවස් ඔයාගේ මනාලයාත් එක්ක කතා කරන්න ලැබෙන මුල්ම අවස්ථාවේ ඔයා යාට මොනවද කියන්නේ? මං ඔයාට ගොඩක් ආදරේ කියලා. සහකරුවත් එක්ක මදු සමයට යන්න කැමතිම තැන කොහෙද? මං කැමතියි ලන්ඩන්ට. සහකරුවෙක් හම්බ වුණාට පස්සේ බොහෝ වෙලාවට යුවතියකට නීති ගොඩක් වැටෙනවනේ. ඒ ගැන ඔයාගේ අදහස මොන වගේද? දෙන්නට දෙන්න අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා නම් කාටවත් නීති දාන්න ඕනේ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඔයාට ඔයාගේ සැමියාගේ අම්මටත් ඔයාගේ අම්මට වගේ සලකන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? නැත්නම් මෙතන වෙනසක් තියෙනවද? මගේ අම්මා වගේම තමයි අනිත් අම්මලත් කියලා මම හැමෝටම එක වගේ සලකන. ඒ වගේම සැමියාගේ අම්මටත් මගේ අම්මට වගේම ආදරෙන් සලකන. විවාහ වෙන්න කලින් දවසේ ඔයාගේ පෙම්වතා ඔයාට ලොකු බොරුවක් කරලා කියලා දැනගත්තොත් ඔයා මොකක්ද ගන්න තීන්දුව? මම හිතන්නේ එහෙම බොරුවක් කරයි කියලා. ඒක ඒ වෙලාවට තමයි බලන්න ඕනේ. විවාහය සැලසුම් කරන්නේ ඔයාට ආස විදියටද නැත්නම් දෙන්නටම කැමති විදියටද? දෙන්නගෙම කැමැත්තට තමයි විවාහය සැලසුම් කරන්නේ. වෙඩින් එක දවසේ යාළුවෝ ඔයාලව රැක් කරනවට ඔයා කැමතිද? කැමති. මැරිකලාට පස්සේ ඔයා කැමතිම දෙයක් ඔයාට අරන් දෙන්න හස්බන්ඩ්ට සල්ලි නැති වුණොත් ඔයාගේ හැඟීම කොහොම වෙයිද? සල්ලි කියන්නේ නෙමෙයි ජීවිතය කියන්නේ, ආදරේ ඊට වඩා වටිනානේ. ඉතින් මං හිතනවා එයා මට ආදරේනේ, එයා මල් ළඟ ඉන්නානේ. මට තෑගි ඕනේ නෑ, එයා ළඟින් හිටියොත් ඒ හොඳටම ඇති කියලා. බොහොම ස්තුතියි අද අපේ මනමාලි සෙග්මන්ට් එකට එකතු වුණු ඔයාට, අපිත් එක්ක ඔයාගේ අදහස් බෙදාගත්තට. ස්තුතියි මාවත් මේ විදියට එකතු කරගත්තට.